මිනිස් ශිෂ්ටාචාරය ආරම්භයේ සිටම මිනිසාගේ ආහාර රසවත් කර ගැනීම සඳහා යොදාගත් ලුණු ස්වභාව ධර්මයේ අපූර්වතාවයක්. කිසිදු රසායනික ද්‍රව්‍ය එකතු කිරීමකින් තොරව 100%ක් ස්වභාවික ක්‍රියාවලියකින් හටගන්නා ලුණු පසු කාලීනව ආහාර රස ගැන්වීමට අමතරව තවත් බොහෝ කටයුතු සඳහා උපයෝගී කරගත හැකි වටිනා සංගතකයක් ලෙස හඳුනාගත්තා. ඇත අතීතයේ මුදල් වශයෙන්ද භාවිත කළ ලුණු ඉන්දීය නිදහස් අරගලයේ මුල් පියවර තබන මහත්මා ගාන්ධීතුමන් මහ ජනතාව තුළ ජාත්‍යාලය පිබිදවීම සඳහා භාවිත කළේද. එවකට විදේශිකයන්ගේ ආධිපත්‍යයට ලක්ව තිබූ එහෙත් ස්වභාව ධර්මයා විසින් එරට ජනතාවට දායාද කර තිබූ ලුණු කැටය බවට ඉතිහාසයේ සාක්ෂි දරයි. කරතිය වලල්ලකින් වට වූ අපේ දිවයිනේ බොහෝ මුහුදුබඩ කලාප ලුණු නිෂ්පාදනයේ සඳහා ඉතා උචිත දේශකුල තත්ත්වයන්ගෙන් පොහොසත් වුවත් ලුණු කැටයද පිට රටින් එනතුරු බලා සිටින දීන ජාතියක් බවට ශ්‍රී ලංකාව පත්ව තිබුණා. 20 සියවස අවසාන වන්නේ අපේ ලුණු කර්මාන්තය අඩාල වී ජාතික ලුණු පරිභෝජනයෙන් 3/1 ආනයනය කරන තත්ත්වයට පත්වෙමින්. 90 අවසානයේදී සැබෑ දේශීය ව්‍යවසායක් ලෙස බිහි වූ ද කිංඩම් ඔෆ් රයිගම් පාරිභෝගික ජනතාවගේ කලන මිතුරෙකු බවට පත්වමින් ඉක්මනින් අලෙවිවන පාරිභෝගික භාණ්ඩ වෙළඳපළේ ශක්තිමත් පදනමක් ගොඩනගා ගැනීමෙන් අනතුරුව වර්ෂ 2005 ලුණු කර්මාන්තයට පිවිසෙන්නේ දේශීය ලුණු කර්මාන්තයට සුබ පෙරනිමිති එක් කරමින්. The Kingdom of Raigam තම සමාගම් සමූහයේ සමාජිකයෙකු ලෙස Raigam Vibe Sultans ස්ථාපිත කරමින් ඒ යටතේ පුත්තලම පාලවිය ප්‍රදේශයේ නවීනතම ලුණු පෙරසරි යන්ත්‍රාගාරයක් පිහිටවනු ලැබුවා. එම කර්මාන්ත ශාලාව සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය වන කර්මාන්ත ලුණු සපයා ගැනීම සඳහා අක්කර 100 ගණනක ලුණු ලේවායක්ද ඉදිකළ Raigam ජාතික ලුණු සංස්ථාවේ අනුප්‍රාප්තික සීමා සහිත පුත්තලම ලුණු සමාගමේද ආයෝජනය කරමින් එහි ප්‍රධාන ආයෝජකයෙකු ලෙස පුත්තලම ලුණු සමාගමද තම ආයතනික විව්හයට එකතු කරගනිමින් කර්මාන්තය තුළ තම ශක්තිය තවදුරටත් පුළුල් කරනු ලැබුවා. පුත්තලම ලුණු සමාගම අක්කර 700ක වපසරියක් සහිතව වර්ෂයකට මෙට්‍රික් ටොන් 27,000ක් පමණ කර්මාන්ත ලුණු අස්වැන්නක් ජාතික නිෂ්පාදිතයට එකතු කරයි. ලුණු කර්මාන්තයේ සාර්ථකත්වය ඍජුවම දේශගුණික තත්ත්වයන් මත තීරණය වන බැවින් අඛණ්ඩ සැපයුමක් සඳහා දිවයිනේ විවිධ කලාපවල නිෂ්පාදන පහසුකම් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව හඳුනාගත් Raigam Raigam Southern Salt Limited ස්ථාපිත කරමින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ වට අත කුණුකල්ලිය ලේවායද Raigam Eastern Salt සමාගම පිහිටුවමින් ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ කුච්චවේලි ප්‍රදේශයේ අක්කර 1,805 සමන්විත ශ්‍රී ලංකාවේ විශාලතම ලුණු ලේවායද ඉදිකිරීමට සමත් වුණා. මිට අමතරව බට අත කර්මාන්තපුරයේ ඉදිකර ඇති මේසලුණු නිෂ්පාතනාගාරය මගින් දකුණ හා ඌව පළාත්වල ඉල්ලුම සඳහා අඩු ප්‍රවාහන පිරිවැයක් යටතේ තම නිෂ්පාදන සැපයීමද පුච්චවේලී ලුණු ලේවාය ආශ්‍රිතව ඉදිකර ඇති කර්මාන්ත ශාලාව මගින් උතුරු නැගෙනහිර සහ උතුරු මැද පළාත් සඳහාද වේගවත් සහ පරිමසුම්දායි සැපයුමක් ලබා දෙයි. දහස් 10 වර්ෂයේදී Raigam Vibe Sultan පුද්ගලික සමාගම Raigam Vibe Sultan PLC නමින් කොළඹ කොටස් වෙළඳපළේ ලැයිස්තුගත කරමින් රටේ මහ ජනතාවට මෙම ව්‍යාපාරයේ කොටස්කරුවෙකු වීමට අවස්ථාව ලබා දී ඇත. විශේෂයෙන්ම Raigam Vibe Sultan විසින් පුත්තලම කර්මාන්ත ශාලා භූමියේ ස්ථාපිත කළ රික්ත වියළන ලුණු එනම් PVD ලෙස කෙටියෙන් සඳහන් කරන පියෝ වැකියුම් ඩ්‍රයිඩ් සෝල්ට් තාක්ෂණය යටතේ මේසලුණු නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලාව ශ්‍රී ලංකාවේ ප්‍රථම හා එකම
පීවීඩී ලුණු නිෂ්පාදනාගාරයයි. විවිධ පාරිභෝගික අවශ්‍යතා සඳහා කැටලුණු සහ මේසලුණු රයිකම් ඉසි රුචි ප්‍රීමියම් සහ වෙල්කම් යන සන්නාම යටතේ වෙළඳපළට ඉදිරිපත් කරයි. මෙම සියලු නිෂ්පාදන ඉතා සෞඛ්‍යාරක්ෂිතව ත්‍රිත්ව ලැමිනේටඩ් ඇසුරුම්වල ස්වයංක්‍රීයව අසුරා ඇත. රයිගම් කියන්නේ නමෙන් පටන් ගත්ත තැන ඉඳලා දේශීය සමාගම. නමත් දේශීය, ආයතනයත් දේශීය, වැඩ කරන මිනිස්සුත් දේශීය, බොහොමයක් යන්ත්‍රතුත්ත් දේශීය. එතකොට මේ නමට විතර සීමා වෙන්නේ නැතුව අපි ලොකු වැඩක් කළා. ඒක තමයි මේ ලුණු නිෂ්පාදන ක්ෂේත්‍රයේ කරපු පෙරළිය, එහෙම නැත්නම් පරිවර්තනය. ඒ තමයි ලංකාවට මුද තියාගෙන ලංකාවට ලුණු ආනයන කිරීමේ ලැජ්ජාවෙන් රට බේරීමේ පළවෙනි වෙඩිමුරේ තිබ්බා වගේ විතරක් නෙමෙයි, ඒ පළවෙනි වෙඩිමුරේ තියලා ඒ පරිවර්තනයේ ප්‍රධාන නියමුවා වීම. මම හිතන්නේ ඒක අපි නමට විතරක් දේශීය සමාගමක් නොවන බව මොනවට ඔප්පු කිරීමක්. කාරම් ජලය ලබා ගැනීමේ අවස්ථාවේ සිට අවසාන නිෂ්පාදනය පාරිභෝගිකයා අතට පත්කිරීමේ අවස්ථාව දක්වා ක්‍රියාවලිය තුළ දහස් ගණනකට රැකියා අවස්ථා ජනිත කර ඇත. ලුණු කර්මාන්තයේ සඳහා විශේෂ ප්‍රාගුණ්‍යයක් ලැබූ ශ්‍රම බලකායද, දක්ෂ කළමනාකාරීත්වයද සමාගමේ සාර්ථකත්වයේ ප්‍රබල සාධකයකි. සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය ව්‍යාපාරික හා කළමනාකරණ ක්ෂේත්‍රයේ විශේෂඥ දැනුමක් ඇති වෘත්තීයවේදීන්ගෙන් සමන්විත වේ. ආර්ථික ක්‍රියාවලිය තුළ ඉතා ඉහළ වටිනාකමක් ජාතික නිෂ්පාදනයට එකතු කරන රයිකම් වයඹ සෝල්ටන් තම ආයෝජකයන් සඳහාද ප්‍රමාණවත් ලාභාංශයක් වාර්ෂිකව පිරිනමා ඇත. සමාගමේ සාර්ථකත්වයට සාක්ෂි දරමින් ආයෝජකයන්ගේ උපරිම විශ්වාසය දිනාගෙන ඇති අතර ආර්ථිකයේ දුෂ්කර කාලවකවානුවල පවා තම කොටස් මිල ස්ථාවරව පවත්වාගෙන යාමට හැකි වී ඇත. එමෙන්ම වටිනාකම් එකතු කළ ලුණු නිෂ්පාදන වෙළඳපළේ නායකත්වයේ දරන රයිකම් වයඹ සෝල්ටන් වර්ෂ ගණනාවක් පුරා අඛණ්ඩව ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මානය ඇතුළු ජාතික තලයේ විවිධ සම්මානවලින් පිදුම් ලබා ඇත. රයිකම් වයඹ සෝල්ටන් විසින් හෙළිපෙහෙළි කළ ව්‍යාපාරික ගමන් මඟ ප්‍රයෝජනයට ගනිමින් තවත් බොහෝ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් එම ක්ෂේත්‍රයේ ආයෝජනය කර ඇත. එමගින් සමස්ත ලුණු කර්මාන්තයේම ඇති වූ පිබිදීම අති විශාලය. එමගින් රටට හා ආර්ථිකයට ලැබුණු වටිනාකම මිල කළ නොහැක. ශ්‍රී ලංකාවට තව දුරටත් එක ලුණු කැටයක් වූ ආනයනය කිරීමේ අවශ්‍යතාවක් නැත. ඒ අප ස්වයංපෝෂිත බැවිනි. මෙම මහා පෙරළියේ පුරෝගාමී මෙහෙවර ඉටු කළේ රයිකම් විසිනි.